හෙලෝ සාදරෙන් පිළිගන්නවා ඉතින් වෙනද වගේම චමත් බ්ලොග් YouTube channel එකට. ඉතින් ඔයාව අද කතා කරන්න යන්නේ මහරාවණාගේ අබිරහස් වෙන චාරිකාවේ තවත් එක් අබිරහසක් හොයාගෙනයි අද අපි වීඩියෝ එක පටන් ගන්න හිතුවේ. ඉතින් ශ්‍රී ලංකාවේ ස්ටාර් ගේට් එකක් එහෙමත් නැත්නම් තරු දොරටුවක් ගැන වාර්තා වෙනවා. ඉතින් අපි ඒ ගැන හොයලා බලමු. වීඩියෝ එකට යන්න කලින් මතකදුව පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ඔබලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකක් ක්ලික් කරොත් තමයි මම වීඩියෝ එකක් දාපු හැටි ඔයාගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ශ්‍රී ලංකාවේ තියෙන ස්ටාර් ගේට් එක ගැන හොයලා බලමු. අද මම කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ස්ටාර් ගේට් එක ගැන නැතහොත් තරු දොරටුව ගැන. ගොඩක් මිනිස්සු කතා කරන දෙයක් තමයි තරු දොරටුව හරහා විශ්වයේ වෙනත් ග්‍රහලකවලට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ලංකාවේ ස්ටාර් ගේට් එකක් නැතහොත් තරු දොරටුවක් ගැන වාර්තාවක් අපිට හම්බ වෙනවා රන්මසු යනෙන්. රන්මසු යන ශ්‍රී ලංකාවේ ඉසුරුමුණි විහාරයට ආසන්නයේම පිහිටලා තියෙන පෞරාණික ජල උද්‍යානයක්. රන්මසු උයනේ භූමි ප්‍රමාණය ගැන කතා කරොත් අක්කර 40කටත් ආසන්න භූමි ප්‍රමාණයකින් විහිදලා තියෙනවා. මේ උද්‍යානයේ ලංකාවේ ජල තාක්ෂණයේ විදහා දක්වන අද්විතීය විශිෂ්ට නිර්මාණයක් ලෙසත් පුරාවිද්‍යාඥයන් සලකනවා. මේ උද්‍යානයේ තියෙන පොකුණු වලට ජලය රැගෙන එන්නේ ගඩොල් වලින් තනා ඇති ඇල මාර්ගයක් ඔස්සේ. මේ පද්ධතිය අදටත් ක්‍රියාත්මකයි. මේ උද්‍යානය නිර්මාණය කළා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 3 සියවසේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ බවට, ක්‍රිස්තු වර්ෂ 10 සියවසට අයත් මිහිඳු රජුගේ වෙස්සගිරිය සෙල්ලිපියේ රන්මසු උයන කියලා මෙම උද්‍යානය ගැන සඳහන් වෙලා තියෙනවා. වෙස්සගිරිය සෙල්ලිපියට අනුව තිසාවැවේ ජලය ප්‍රදාන කොටගෙන සොරෝහරහා පළමුව රන්මසු උයනට ඇවිල්ලා එතනින් උද්‍යානවල ඇති පොකුණු වලට ගිහිල්ලා අවසානයේ ඉසුරුමුණි විහාරයේ අවට ඇති කුඹුරු වලට ගලා බසින බවට සෙල්ලිපියේ සඳහන් වෙනවා. දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ ඉඳලම අනුරාධපුරයේ රජකම් කළ රජවරුන්ගේ විනෝද උයන උනේ මේ රන්මසු උයනයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රේම වෘතාන්තයක් ලෙස සැලකෙන සාලිය සහ අශෝක මාලාගේ ප්‍රේම සම්බන්ධතාව, දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරු හට අශෝක මාලාව හමුුණේ මේ රන්මසු උයනේදී බවට පැවසෙනවා. දැන් කතා කරමු ලෝකයක් ශ්‍රී ලංකාව ගැන කතා කරන ස්ටාර් ගේට් එක නැතහොත් රන්මසු උයනේ තරු දොරටුව ගැන. ඉතින් ලෝකය පුරාම වෙනත් ග්‍රහලෝකවල ජීවත් වෙන ජීවීන් සමග සම්බන්ධතා පවත්වන්න පුළුවන් ක්‍රමවේදයක් කාලයත් එක්කම වැළලී ගියාට අදටත් අනෙක් ග්‍රහලෝකවලින් නිකුත් වන පණිවිඩ එනකන් අප ලෝකය බලාගෙන සිටිනවා. මේ විශ්වයේ පෘථුවියට අමතරව වෙනත් ජීවීන් කොට්ටාසයක් ජීවත් වෙන ග්‍රහලෝක තිබෙන බව සත්‍යයක්. වෙනත් ජීවීන් සමග මීට වසර 5000කට කලින් සම්බන්ධතා ගොඩනගලා තියෙනවා. නමුත් මහරාවණාගේ යුගයෙන් පසුව ඒ සියල්ලම මිනිසුන්ට මගහැරුණා. පර්යේෂණ වලට අනුව ලෝකයේ වැඩිම තරු දොරටු සංඛ්‍යාවක් තියෙන්නේ අප මාතෘභූමිය තුළයි. ලංකාවේ රන්මසු උයනේ තියෙන තරු දොරටුව හරහා සක්වල සමග සම්බන්ධතා පවත්වන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි තරු දොරටුව අසල ධානගත වීම. දෙක තමයි භෞතික ශරීරය රැගෙන විශ්වය හරහා ගමන් කිරීමේ හැකියාව. රන්මසු උයනේ තවමත් සක්‍රීය මට්ටමේ තියෙන තරු දොරටුවක් අදටත් බලාගන්න පුළුවන්. රන්මසු උයනේ තරු දොරටුව ඉදිරිපිට 5 එකවර සංනිවේදනය කරන්න පුළුවන්. රාවණාගේ සමයේ මේ ස්ථානයේ අසුන්ගත් බවට සැලකෙන්නේ මහරාවණා රජතුමා සහ පුලස්ති ඉෂිවරයා සහ විශ්වමුනි සහ රාවණාගේ පුත් මේඝනාද සහ කාලනේමයන් මේ ස්ථානයේ අසුන්ගත් බවට විශ්වාස කරනවා. රන්මසු උයනේ අවට පරිසරය ගැන ඔයා හොඳින් නිරීක්ෂණය කරොත් ඔයාට බලාගන්න පුළුවන් වෙනවා ගස් කොළන් වල සාමාන්‍ය ගස් වල කොළ වලට වඩා තරමක් කොළ පොඩියට. ඒ වගේම තමයි පුලස්ති ඉෂිවරයා සක්වල ජීවීන් සමග සම්බන්ධතා ඇති කරගෙන ඇත්තේ මේ රන්මසු උයනේ තියෙන තරු දොරටුව හරහයි. රන්මසු උයනේ තියෙන තරු දොරටුව සමහරක් අය සක්වල චක්‍රය ලෙසත් හඳුන්වනවා. මේ චක්‍රය අඩි 6 විෂ්කම්භයකින් යුත් වෘත්තාකාර හැඩයක් තුළ සාමාන්‍ය චක්‍ර 7 මේ නිර්මාණය කරලා තියෙනවා. එය වටා සිරස් සහ තිරස් රේඛාවලින් බෙදුණු චතුරස්‍රාකාර කොටස් ඔයාට බලාගන්න පුළුවන්. ඒවා ඇතුළත පිහිටි මුහුදු ජීවීන්ගේ රූප සටහන් සහිත වළල්ලක් බලාගන්න පුළුවන්.
මීට සමානම තරුදොරටුවක් ගැන වාර්තා හම්බවෙලා තින ඊජිප්තුවෙන්. මිසර වැසියන් සහ පාරාවෝ රජදරුවන් තරුහා වෙනත් ග්‍රහලෝකවලින් සුවිශේෂී සම්බන්ධතා පවත්වා ඇති බවට සාධක පිරමීඩ තුළින් පැහැදිලි වෙලා තියෙනවා. ඊජිප්තුවේ අබු ගුබ්‍රාහි දෙවියන්ගේ මාලිගාව ලෙස හඳුන්වන අබුසර් පිරමීඩය ආශ්‍රිතව තරුදොරටුවක් හමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි බටහිර පර්යේෂකයන් අතරේ ඇති තරුදොරටු සංකල්පය නොත් ස්ටාර්ගේට් සංකල්ප න්‍යායක් පමණක් වුවත් හෙළයන්ට සහ තවත් ශිෂ්ටාචාරයකට එය ආගන්තුක ක්‍රියාවලියක් නොවන බව සත්‍යයක්. මේ සියල්ලම තහවුරු කරලා ඇමරිකාවේ FBI ආයතනය මේ සම්බන්ධව ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ලොව විවිධ රටවල්වල පැරැන්නන් ස්ටාර්ගේට් භාවිතා කරගෙන විශ්වයේ ග්‍රහලෝක සහ වෙනත් සමාන්තර ලෝකවලට ගමන් බිමන් යෙදී ඇති බවත් වෙනත් ජීවීන් හමු ඇති බවත් පුරා විද්‍යාත්මක සාක්ෂි රැසක් අපහට ලැබී ඇති බවත් ඇමරිකානු FBI ආයතනයේ එළිදැක් වූ වාර්තාවේ සඳහන් වෙනවා. ඉතින් ලංකාව වැනි ප්‍රෞඪ ඉතිහාසයක් ඇති රටවල්වල අතීතයේ රාවණ යුගයේ සඳහන් වෙනවා මහරාවණා රජතුමා පිටසක්වල සමග ගනුදෙනු කරලා කියලා. ඉතින් මේ FBI ආයතනය පවා මේ තාරකා දොරටු සංකල්පය අනාගතයේ යම් දිනක ඔවුන් තහවුරු කරන බවට ඔවුන් සඳහන් කරනවා. රාවණාගේ අභිරහස් වන චාරිකාවට ඔයත් එකතු වෙන්න අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතුපාට බටන් එක ඔබලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් තමයි මම වීඩියෝ එකක් දාපු හැටි ඔයාගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එන්නේ. ඉතින් මගේ අලුත්ම අප්ඩේට් ගැන දැනගන්න ඕන නම් මාව Instagram follow කරන්න මම චමත් vlog.